රි අපි මෙහෙුම් පදතිපාඩමේ පලනි ෂෝට් නොට්ෙක් කරගෙන ගිය අද පටන් ගන්න දෙවැනි තැනයිඳගෙන දෙවැනි මාර්තුකා විදිහට අපබි කතාකරගන යන ස්තල්ලාම පියායන නියම කරන ඇල්ගොරිදම තමයි මාර්ථකාව වෙන්නයාද ම මෙතැනස් ඔන්න පෙනලා තියෙන අපි තවර ්‍රායන නියම කරන ඇල්ගොරිදම හතරක් ගැන කතා කරන්න තියෙන මේ පලවෙනිීක තමයි පලමුම් පැමිණීමට පලමු සේවය ලබා දීම FFC කියලා ෝ්ෆෝම එකින් දක්වල තියනවාෆස්කම්ෆ සර්විස් කියන එක තමයි මේ මේ ඉංග්‍ර් එක වෙන්නේ එකත් මුගලෙන නමතර උදාහන්නෙකුත් එක්කමමාල්ට පැල්ලි කලා තියෙනවා මෙන මේ ක්‍රියායින වර්ගතියෙන පී බිදුව පී එක පී දෙක පී තුන කියලා ක්‍රියායින වර්ගකිපයක්ත් තියෙනවා ඇස මේ ක්‍රියායින පැමිණි වෙලාවදී තියවා ක්‍රියාත්මක වෙලා තියෙන කාලයක්ත් මේ පත්තැ දලා තියෙන එොට දැම් කියන්නේ පලවමුම් පැමණිට පලමු සේවය ලබා දීම එතකොට මේක ආප පිළිවල්ඩ තමයි සේවය සප්‍රයන්නේ ඒක ඇන්දම් මේ පී බිඳුව නිස්සල්ලම විලතියෙන් එතකොට පී බිින්දුවට තමයි පළවිනි අවස්ථාවදේ නිස පී එක පැමිණිවෙලා එක කියලමිතර දිලදිෙන් එතකොට ඒ ඒක තමයි දෙවැනියකට පටන්ගා නිටසේ මෙතන පී දෙක තුනට පී තුන හතරට තමයි මේ ආපු පිළිවල්ඩ තමයි මේකි සේවය සපයන්නේ කියලා විතරයි මතක තියා ගැන තියෙනවා අඩිටස මම්ම එකමේ රූප සටහනින් ඇඳල පෙන්ඩල තියෙනවා මෙනි මේ පී1න් ක්‍රියායනය පැමිණි වෙලාව බිින්දුව එතකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා පහක් කාලය පහ ඊතකොට මෙතන එක දෙක තුන හතර පහ කියල මෙතන කොටස් පහක් අඳුරු කරලා තියෙනවායි කැනමේ ක්‍රියායනිි ක්‍රියාත්මක වෙලා තියෙන කාලසීමව ඉලස්ස දෙවැනි ක්‍රියායනීදිට පී එක කියලාර ගැතියෙනවා ඒක ක්‍රියාත්ම කේලා තියෙන කාලය තුනයි හැබැයි ඒක පටන්ගන්නම පලවෙනි ක්‍රියායනය න තම්මේ පී බිදුවෙනනි ක්‍රියාන ඔවස සංච තනන් තමයි දෙ පලනි ක්‍රායනය තිගන මිකද පී එක් නිදැන් දෙවැනි ක්‍රියාන තියඒ පටන්ගන්න පී බිඳදුව අවසාවෙච්ච තැනී කියයන මෙතන පහහිම් පටඟලන් තියනවා. ක්‍රියත්ම කාලය තුනයි. දොට එක්ක දෙක තුන කියලාම මෙතනත් තුනක් තියෙනෝ ඉ පී දෙක ක්‍රියාත්ම කේලා තියන එක අටෙන් පටංගරගන මෙතන දෙකක්. ඒත්මක වෙලා යෙන හඳ මෙතන කොටු දෙක් අඳුරු කරලා තියෙන අටස්ේතුට පී තුන ප්‍රායනය ප්‍රියාත්ම කාලය හතරයි ආරම්ම වෙලාතියනෙ දහන් යස මංිතනාට මේ පැන්සලෙන් දාල්තින මහිතනාට පේවා කියලා පමාකාලේ නැත්තම් වෙේටන් ටයිමයි කියරතිෙන පී බිින්දුව වේටීන්ටයිමි එකක් ඇත්තරමන ආපු ගමන් මෙයාලා පටංගර ැතිය නොකොට යාල් රැදි සිටීම කාලයක් ොහ වත්නේ නතකට පී බිඳදුවේටන්ටයිමික බින්දුව. පි එක දිහා බලන්නකුම පි එක දිහා බලපුහම එක පටන් අරන්තියනෙ පහෙන් දෙවනි අතාවට මේ පටගරන්තියන පහහිෙන් එතකොට මෙයාට වේටීන්ටයිම් එක දැම්මයාගේ ප්‍රියායනාංකයේ එකන එතොට මේ එකෙන් තමයි පටන්ගන්න ඕනේ හැබැයි පටාරන්තියන පහෙන් එතකොට යාලා එක්කයි දෙක්කයි තුනයි හතරයි කියලා හතරක් පමාකිරීමේ වෙලා විදිහට දක්වන්න පුළා මේ රිවලින් අඳුරු කරලා තියන්නේ පමා කිරීමේ කාලේ දැම් මෙතන පී දෙක ක්‍රියායනය පී දෙකින් ආරම්භෙන්නාන එක ආරම්බලා තියෙන්නේ අටේ එතකොට මෙන මේ දෙකේ ඉඳං අටගාවට තියන මේ කොඩ ටික තමයි බේටින් ටයිම්ම එක විදිහ හඳු ඳුසමේ පී තුුණ ප්‍රියායනය ගත්තාම පී තුනෙන් පටන් අරන් නමීන් මෙතනින් ප්‍රානේ පටඟනතින් තර මේ තියෙන්නේ වේන් ටම් එක ඉරස්සේ මුළ ේටන් ටයිම්ම එකකහන්න මේ ේින් ටම්වල ක්කෝගම එකතුවා අර ගෙන මුළලුව ටන්ට අයිම්මගම විදිහයට අරගන්න පුළ අඩසමි සාමාන්‍ය පමාකිරීමේ කාය හයන්න කියෙල කිව්වත් සාමාන්‍ය පමාකිරීමේ කාලය හොයන්නේ මුළු පමාකිරීමේ කාලය ප්‍රියාරෙන ගණනින් බෙදල තමයි. දමතර ප්‍රායන බින්දුව එක්ක දෙක තුන කියමිට තියන හතරක් තියෙනවනේ තර මේ මුළු පමාකිරීමේ කාලය හතරින් බෙදල තමයි සාමාන්‍ය පමාකිරීමේ කාලේ හොයන්න මං හිතනා තේරනා කියලා. ඉඩපස්සෙන්නේ, කෙටිම කාය පළමු සිදු කිරීම කියන නියමතර නල් ගොඩුදම එතක මේ කැතිම කාර්ය පළමු සිදු කිරීම කියෙනක ලා තියෙන මෙතන මේ ම් එකැන ක්‍රියාන හිපया්‍රියානකිහිප සූධනන් තත්ත්ය පවතින විඩ ප්‍රියාත්මක වී කෙටිම කායකින් අවසන් කළ හැකි ක්‍රියාණයට පළමු ක්‍රියාත්මකවීමට අස්ථාව ලබා දෙනා කියෙ එක තමයි මේ කැටිම කාරය පළමු සිදු කිරීම කියනින් අදහස් කරන්නේ ම මෙතැනත් උදාහරණයක් ඉදිරවටු පෙන්නවා තියනවාය පැමිණිවේලාව ක්‍රියාත්මක් කාලේ. දැම පී බින්දුව කියෙන ක්‍රියායනය පැමිණිවෙලාව බිින්ඳයි ප්‍රියාත්ම කාලය පහයි කියන්නේ පහ කාලය බලාං හිංගලාංනයාට අවසංකරන්න. ඉරස මේ පී එක ක්‍රියායනය පැමිණි වෙලාව ක්‍රියාත්මක කාලය තුන ඉගන්නේ තුන ප්‍රියාත්මක වෙලා තියනවා. ඇතකොට පී දෙක ක්‍රියත්ම කාලය දෙයි පීතුන ක්‍රියාත්ම කාලේ හතර ඉරස් දම්ම කියන කෙටිම කාරය පලමු සිත කිරීම කරන කියන්නේ කාරෙන් අඩුම එකන කෙටි කාලය ක්‍රියත්මක පෝතින කාය ඉස්සල්ල කිරීමිට මෙතර බලපුහම ක්‍රියාත්න කාලය අඩුමක තම ඉස්සල්ලම ක්‍රියත්මකයන පහතුන දෙක හතර දොර මේකින් ක්‍රියාත්ම කාලේ අඩුම වෙන්නේ පී දෙක ක්‍රියායනේ දර්මේ පී දෙක ක්‍රියායනය ස්සල්ලාම කරනෝ කෙනෙකතතා මේයගොර දෙමින් වදහන්සද ඉස්සල්ලමේ ප දෙක ඉස්සල්ල කරනා ඊළඟට කුඩායක මේ එන්නේ තුනෑන විශාලයක දට තුන ඊළඟට හතර ඊලාන්න පහ. එකඇනෙ ආරෝහණ ප්‍ර ආරෝහන පිරිවට තමයි කරගෙන යනි කුඩායක නන් තමයි කල්ගනරන යනෙ කියැන කෙටීම කාලයක් ප්‍රියත්මක පාතින ක්‍රියායන ඉසල්ල කරන්නයවා එකතා මේකින් අදහසිනම මෙත හුප ඇදල තියෙනවා නැ මෙත අඩුම කාලයක් ප්‍රියාත්මගේෙන පී දෙකන ඉසලප පී දෙක ඉසල්ල වා දින මේ තියන අදර ක්‍රියාත්ම කාලය දෙකයි එකයි දෙකයියන්න හට කරලා තියෙන ඊට පස්සෙන්නේ මෙතන පී එකනෙ මෙන්න පී එක අන්දර තින ක්‍රියාත්ම කාලය තුනයි එක එක දෙක තුන ඉටස පීත් වුණ හතර මේ විදිහට ඇදර තින හිෙස පී තුන ක්‍රියාත්ම කාලය පහයි ඒකෙත්තර කලින් වගේම පමාල් කිරීමේ කාලය හොයන්න ඇර පටන්ගන්න එක පටන්ගන්න ආපුවෙලාවයි පටන් අර්ගෙන තියන වෙලා ඇතර හනිස දැම්මතන පී දෙකට පමමාකිිමි කාලේ ඇතර මන හැබින් දුව එක මෙතන ම පටන්රන්නන්නේ. ොද පඒ එක ක්‍රියායින බලන්නක ප එක ප්‍රානේ පටන්ගන්න ඕන එක හැම පටහලන්තියන්න දෙකින්. එක ොනු මෙ තර ප්‍රමා කිරීමේ කාලය එක්යි. තොර බිදුව කියන ක්‍රියායනය බින්දෙන් පටන්ගන්න ඕනක පටගලන්තියන නම තොරම මේ ප්‍රමා කිරමේ කාලේ නමය අකර දන්න දක්වලට ඒකත්තර ඉස්සල්ල විදිහමයි පමාකිරීමේ කාලේ හොයන්න මුළු ප්‍රමාමකිරීමේ කාලය පමාකිරමේ කාලවල එකතුව ලබාගන්න එක තමයි මුළු පමාකිරීමේ කායේ ර සාමානයක කියන්නේ. මුළු පමා කිරීමේ කාලයාරගන ප්‍රියායන ගානේ පෙදැනක් ඊල ගැල් ගොඩිදම තමයි වන්් ොබීන් ඇල්ගඩදමික්. එකක අන්න මේ සක්කසනයට යොමුුවන සෑම ක්‍රියායනයක් සඳහාම නිශ්චිත කාලයක්වෙෙන් කරලා චක්ක්‍රානු කූලව ක්‍රියායණය අවසංකිරිය. ඒ යන්නේ මේ හැම ක්‍රියායනයක්ම නිශ්චිත කාලයක් තමයි ක්‍රියාත්ම කෙන ැ ඒක් කාලයක්්‍රාත්ම කරන දලා ක්‍රියාන අවසක කරන දැම් අම්බත උදාහනික දක්්‍රතිනා දැම් පී බිදුව ක්‍රියාත්ම කාලය පහයි. එකේ හතරයි දෙකේ දෙකයි තුනේ තුනයි. එතවට මේ හැමහෙකටම පළවෙනි පාර්ට දෙක දෙක අවස්ථාව දීලතියලා. එතකොඩ ඉළං එකත් දෙක දෙක අවස්ථාදිී තියෙන හැබයි මේ දෙවැනි ක්‍රියාරෙන්ට ආය දෙකක් ක්‍රියාත්මගෙන් ඕන කා අවශ්‍යතාවයක් නැහැ මොකදයාල ක්‍රියාත්මකලා අවසංවෙලා ඉවරයි මේ පලමනි දෙකෙන. ඉරස් දැම් මේ තුවැනි ක්‍රියානය ගත්ත හම ඒ දැන් දෙකක් ක්‍රියාත්මක වෙලා අයිව රයි හැබැතාව එකක් ක්‍රියාත්මක වෙන තියෙන එහහින් දම මේ එකත් ක්‍රියාත්මක වුණු හම එකක් ඉබරයි ඊල්ගකට ය වටක් යන චක්්‍රානුකූල මේ ක්‍රියායන අවසා වෙනක යනවා කලිකතතාම රවන්් රොබී නල්කුදම වෙන් ඉවසි හතර නීක තමයි ප්‍රමුඛතා පාදක ඒක්‍රියන්නේ ක්‍රියාත්මක තත්වයට පත්වූ ක්‍රියාවට ප්‍රමුකතාවය ලබාදී ඒ අනුව ක්‍රියාත්මක වෙන මෙත පී බිදුව පැමිණලා බිින්දුව මෙතන ක්‍රියාත්ම කාලේ මංහිතාාන දිීලා තියෙන්නේෙ පහ ප්‍රමුඛතාවය දෙක මෙ තිය ඒ විදිහට තමයි දක්කළ තියනෙ බිඳුව එක දෙක තුන පහ හතර දෙක තුන ප්‍රමුකතාවය දීල තියෙනවා පී එකට එකයි පී තුනටත් එක මයිදීලා තියෙන්නේ ්‍ර ත්යට පත්ला ති එක वताාව ौ पी बिंदु ुन एक वास्था देख िया में ो पी हा पी देख प्रमकताාවයක් නිසා පැमिनी फिවෙලට මයි අस्ताාව මෙ පැමණ ග प සला दी इरा से पी सुुनට අवास्ථාව दे देख में हिंद इ सेने पी ිදුව හිටස පි දෙක විදියට අරගැතිල් එකතමයි පොඩි දෙවල් හිිකත් තියන්නේ ඔය ොබහෝට ප්‍රශහන්ට අහන් සමහර වකි අහනවා නැත්තනෑ ඉර්වාස මේ මේ ඇල්ගොරිදම ප්‍රියාත්මකවන මේ ක්‍රම දෙක් තියන මේ ඇල්ගොරිදම හත්තරම ක්‍රියාත්මකරන ක්‍රම දෙකක් තියෙන ම මේක දක්ලාතියන පලනික තමයි ප්‍රමීටිය එක්ස ෂැරියුලිින් කියලා කියන්නේ ඒ කියන්නේ නැහකි කියවන දෙකත්න වල්ට පේනම තියලා කමන්න එම කියවන්න සකසනයට යම් ක්‍රියායනයක් ලබාදුන්නට එම ක්‍රියායනයේ ක්‍රියාත්මක වී අවසන්නීමට පෙර එම ක්‍රියායනය සකසනයින් ඉවත් කර සූදානම් තත්වයට පත්කිරීමේ හැකියාවත් කියෙන. ඒක කියන්නේ මේ ක්‍රියායිනය ක්‍රියාත්මක වෙලා අවසම් වඩ කලින් අපිට ඔන්නම් ආය සකසනයෙන් ඉත් කල සදධනන් තත්යටට ය සූදනම් පොලීමට අපිට එක කිරීම හැකිවත්ය නව තමයි ැෙක ුදාන දතිය රවන්් බ ලගොුද මේේ. ඊළඟ එක තයි නන් ප්‍රිමිටියව් ප්‍රසෙස් ැඩියුලින් කලගන්නේ එකන්නේ සකසනයට නවක්‍රියායනයක් ලබාදුන්විට එම ක්‍රියායනය ක්‍රියාත්මකව අවසන්වීම හෝ බාධා සඥාවක් නිකුත්්‍රේ අවහිර වනතෙක් සකසනයෙන් ඉවත් කළ නොහැකි ලෙස ක්‍රියාත්මකව නෑල්ගොරිද තමයි මේ විදහල ක්‍රියාත්මකෙන මේක කියන්නේ දැන් මේ අපි මක්හරි ක්‍රියානයක් දුන්නහම ඒ ක්‍රියානය සම්පූර්ණයෙන්ම ඉවරලාවර වෙනකාං හරියේ එහම නැත්තා මකරි බාධ පණිවිඩයක් ඇවිල්ලා ඒක අතර වනාට පස්සෙ හරි තමයි මේක සකසනින් ඉවත්තෙන් එහෙම නැතුව භාගයක් කරලා නත්තාන්න පුළුවන්ගම ්‍රෑ කියන ඇල්ගොඩ තමයි මේකින්න් ක්‍රියාත්මක වෙන් ඒක රුදාහ්‍ය දිල දෙෙනවා FFස් කියැන ඒ කියන පලවම් ප්‍රමිණිට පලමු සේවය ලබාදීමම කියලා ඇල්ගොඩ දෙම තමඒ එකට අන්නු ක්‍රියාම කියෙන උදහරන්නත් එක්කම දීරදයෙන්නේ ඉඩවස්තියනම යටටිං පඩසා ඔවල්ුපේනා සෑම ඇල්ගොර දෙමයකටම පොදූ ලක්ෂණ කියලා. ලඟාවීමේ කාලේ ඉසර හැන්ඳාතිනා සූදානන් තත්ත්වයට පත්තන කාලය කියලා ඉලාක තමයි ප්‍රියාත්මක කාලේ. පොරොත්තු කාලයේ හෙවල් පැඳී සිටීමේ කාලෙ. කාර්ය පූර්ණ කාලයේ යැන දාවනතත්ත්වයට පත්වෙලා ක්‍රියායනය සම්පූර්ණවීමට ගතවන කාලය තමයි කාරිපූර්ණ කාලය කල කියන්නේ මේස් ඇෑම ඇල් ගොඩිද මේක පොද වූ ලක්ෂණ තමයි මංගේ කියාගෙනකි ඊර්බසෙනවා පරිගණක සම්පත් කළමනා කරණය කියලා මාර්තුකාකට එක අට තේෙනටස් මතත් කළමනා කරන්නේ කියලා මතත් කලමනා කරන යනු කියලා මෙතනින් දක්කල තියෙනවන්න මෙහිෙුම් පදතිය මගින් ප්‍රධ මතකය සංවිධානය කර හැසිරවීම තමයි මේ මතත් කළමනා කරණයළ කියයන් මත කළමනාරන්නේ කොඩස්තුරනකට බෙදල තියෙන මතක විභාජනය ප්‍රතිහරණය සහ කණ්ඩනී කරණය කලා පොටස්තුනකට තියෙන. එස මේේ මතක විභාජනය කියන්න ම ක්ද්ද කියල දීර තියෙනවා එකවර මුදුකාංග කිහිප්‍රයක් ලබාදුන්නේට එම එක්චෙක් මුදුකාන්ගේට අදාළ තොරතුරු තැම්පත් කර ගැනීම සඳහා මතකේ ස්ථාන වෙන් කර ගැනීම තමයි මතක විභාජනය කලා කියන්නේ ගැනීමේ මදකාගේකට ලබා දුන්නහම ඒකෙක් මුදදුකාන්ගේ අදාල තොරවතුරු තැම්පත්කර ගැනීම සුඳහහා මතකේ ඉඩක් පෙන්කර ගැනීමතාේ මතක විභාජනය කියලා කියන්නේ. ඊළගත් එක තමයි පතිහාරණය. ප්‍රතිහරන්නේ කියල කියන්නේ ප්‍රධාන මතක හා අතත්ත්්‍ය මතක අතර තොරතුරු හුවමාරුවීම ප්‍රතිහරනයස්පින් කිය කියන්නේ ප්‍රතිාරන කිය හ ත ද න මත්‍ර යාන පේරව රහ ත ල ඉද ද තොට පහසේ හඳනාගර ොනැත්ම. සමහර වජනවට සිංහල වචනද එක තුන තියෙන ොලබිට පැටලෙන් ඉඩ දේෙන හින්ද ඉංග්‍රසිකත් මතක තියාගන්න එක තේරුන්ගන් හල්ලේසි ඉඩස මේ අතත්්‍ය මතකය කියන එක මේ මෙතන දීලා තියෙනවා ම එක පස්සෙත් කතා කරා චුට්ට අතත්්‍ය මතකයනු කියලා මෙමත මන්දක් කලතින ප්‍රධාන මතකේ ඉඩ ප්‍රමාණාවත් නොවීම නිසා බෞතිකව තුඩ තැටිය වෙන් කරගන්නා ඉඩ තමයි අතත්්‍ය මතකය කියලා කියන කියන්නේ ප්‍රධානමතකය අපට ඉඩ ප්‍රමාණවත් නැහැ නැතිවෙනකොට අි භෞතික දුඩ තැටියයෙන් වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණ් තමයිමි අදත්්‍ය මතකේ කියලා කියන්න. ඊළඟග මාර්ථකතතාමාපියර කොටස්තුනක බිහම තුන්ගෙන එක කණ්ඩ නී කරන්නේ කලක කියන්නේ කණ්ඩනීකරන්නේ කලක කියන්නේ ප්‍රධානමතකෙ හා අතත්්‍ය මතක අතර තොරතුරු නිතර නිතර එහා මෙහා ගෙනයාම නිසා ප්‍රධානමතකේ හිස්සිට ඇතිවීම. එකයන්නේ ප්‍රධානමතකේ හා තත්්‍යමතක අතර තොරතුරු නිතර නිතර හමිහාගෙනයාම නිසා. ප්‍රධානමතකේ හිස්ස අවකාශ ඇතවීම තමයි මේ පඩනීකණය ක අනේගැන ප්‍රධානමතකය තුළ හිස්සිට ඇතවීම. අඩකරය කලා සල්ල ති නම හලයිත කරලා දනත් ඒක කියැන ැමම්බිතිර මේ රප සටණනිකුම් පෙන්න දෙවා මේක හිතඩුක මේ දුටු තැටි කල මේක දත්ත තැම්පත්වෙනකොට ඔපේටන් සිස්ටම එකම මෙහෙම පත්තික කරලදයන්නේ. <tompa> P1 P2 ප3 කිය න්න ක්‍රියායන තුනක් තැම්පත්තෙර තියෙන හැබැ මේ රතු පාඩ තියෙන්නේ හිස් සවකාශම ක්‍රියායන තැම්පත්වෙන අදරතුරැ හිස් සවකාශ ඇතිවෙන එක තමයි මේ කණ්ඩනීකරණය කියලා කියන්න. ලස් මේ කණ්ඩනීකරණය කොටස් දෙකට බෙදෙන බාහිර කණ්ඩනීකරණය සහම් අභ්‍යන්තර කණ්ඩනීකරණය කියලා බාහිර ක්ඩනීකරණය කියල කියන්නේ ප්‍රධානමත්තකේ ඇතිවෙන හිස් අවකාශ විධ ස්ථානවල තැන්ත් මේ කියන්නේ දැ අපි කිව්වනේ දත තැන්පත්වීමේද මේ තැින්ැ හිස්සේර ඇතිවයෙනව කියලාම මේ ක්ඩිරන්නේ කිය හිසිට ඇතිම කියලා එන්න ඒකත ඒ හිස්සිට ඇතිවෙන්න තැනින් තැන දැම කල්නුත් පෙන්වා ප එක ක්‍රියානේ ක්‍රියාත්පක කලට ස මෙතන ස්සි ක්තියෙනවා අයයි පි දෙක තිබිලාය මෙතන හිසි දක්ේෙනවා. එන්න ඒයාකාරට ැනින් තැන ස්සිඩ ඇතිමගම බාහිර ක්ඩනී කරන්නේ කියලා කියම ඉරයින් කාඩනී කරන්නේ දායි අභ්‍යන්තර කණ්ඩනී කරන්නේ. අ්‍යන්ත්‍ර කණඩණී කරණය කියල කියන්නේ මතකට ඇතුළත් කර ඇති වැඩසටහන් විසින්. ඊට අවශ්‍ය ඉඩකට වඩා වැඩිඩක් පෙන් කරති බීම. ඒ යන අපිතමකු ක්‍රියානයකට අවශ්‍ය MB දෙකයි හැබැයි මේ ක්‍රියායනය MB පහක්විතර වෙන් කරගන තියෙනවා. අන්න ඒකට තමයි අවශ්‍ය ප්‍රමාණය දෙකයි හැබැයි වංකර ගනතිෙන පහ තකොට මේ තුනක්ම වැඩි ඉඩනි අන්න ඒකට තමයි කියන්නේ අභ්‍යන්තර කණඩනී කන්නේ කියලා හිත යෙනති රෙස මේ සුසං හිත කරය කළ පොඩා අනුමාර්කාවතියෙන ප්‍රධානමත්තකේ තැන්තැන්වල පවතින හිස්සට ඉවත් කර ප්‍රධානමතකයේ ඇති ක්‍රියායන එකළඟ පිහිටිව ස්ථානවල තැන්පත් කිරම්. එකඇන මේ තැනින් තැනතියෙන හිස්තවකාශී වත් කරලා. පිළිවල්ඩ මේ හිස්සිට නැතිවෙන ආකාරයද එකන් පිහි ස්ථානවල තැන්පත් කිරීමමේ සුසං හිතකරනය කළ ැන් මේ කණ්ඩනී කරනය කෙනෙ ගඇත්තරම ගැටලුවක් මේ කණ්ඩනී කරන්නේය කියන ගැටලුව? ුස හිතරනය මගේ ඉත්කිරීම තමයි මේක මේ ගන්න ති බ්‍රදේ ඇතනොයි ගොඩ දෙවල් ගු නොට මේ නිර්වචන්ි මතතිය අ නිවරරි ප්‍රශ්යන කරණ නිකරන්නේ අනුමනවා කියන්නේ මොක්ත් දවයවගේ ේවල් අනිවර හමතට මේ රූප සරහනකින් ඇත්තරම් පෙන්ඩුපු හම බලන්න කෙනාටත්තේරෙනවා පහස්සයෙන්ම දැනග බොලයි ොම ඉලන ෙනන එක දන්නවා කියලා තේරුම්ගන්න පුුව. ඉදසි තවත්පොඩී අනුමාර්ථකාවක්කිහ දෙෙනවා කසල එක්රැස් කිරීම කසල එක්ැස් කිරීම කෙල කියන්නේ මෙහිුම් පද්ධතියේ තැනින් තැන විසිරී ඇති හිස්සවකාශ එක් ස්ථානයකට යොමු කිරීම. එකනනි විදුරද හැම තැන තියන තම මෙහිුම් පත්වය හැමතනම තියෙන ස්වකාශ එකක්ම තැනකට යොමු කරනවා කියනෙක තමයි මේ කසර එක්රැස් කිරීම කියලා කියන්නේ. ඉටස්ම ක්‍රියායන ආරක්ෂණය කියලා තියෙන ක්‍රාන ආරක්ෂණය යනු පරිගණක වැඩසට හන්වල පවතින දෝෂ නිසා. ක්‍රියායනයකට වෙන් කර ඇති ඉඩ. තවත් ක්‍රායනයක් මගින් ආක්‍රමණය කිරීම නිසා. බාදා ඇතිවිය හැකි අත්දර එවැ නි බාධ සිදු නොවීමට මෙහෙුම් පදධතිය මගින් සිදු කරනු ලබන ක්‍රියාව. ඒැන්දැන් අපි මේ ක්‍රියායනයකට ක්‍රියාත්මක ඉඩක් වංගර ගත්ත හාම තවත් ක්‍රියායනිකින් ඇවිල්ල ඒඩ ආත්ක්‍රමණය කරගනිකි නැතයි එකැනන්නේ ඒඩ ගන් නෝවෙන ක්‍රානයකට. එහෙමුන් හාම ගැටු ඇතිවෙනවානි අන්නේ ගැටලු සිදු නොවීමට මෙහුම පල්තිය මගින් සිදු කරන ක්‍රියාව තමයි මේ ප්‍රියායන ආරක්ෂණය කලා කියන්නේ. ඊටබස් මෙන්න තම රිසල්ලකාවගේ අත්මතක ගැන අය කියා මේ වර්ච්ුවල් මට අතත්මක කියන්නේ අයමංගේ කියන්නා භෞතික වශය නොමැති මතක එකකක දෑපිකිව නිසල්ල ප්‍රධානමතකේ ඉඩ ප්‍රමාණාවත්තොයිම නිසා දු නැතියේ බෞතික වෙන්කර ගන්නා ඉඩ ප්‍රමාණය අත් මතක කියලා එකන බෞතික වශයෙන් නෑ අපට පේෙන් නැහැ? එට මේ මෙහෙම මතකයක් තියන ප්‍රයෝජනය ගන්න අපිට ප්‍රධානතික ප්‍රාණවත් ූන් හම ප්‍රෝජනය ගන්න තමම් හිමතියෙන් සම මෙහෙුම් පද්ධතිය විසින් දුඩ තැටියෙන් වෙන් කරගන්නාලාද ඉඩ ප්‍රමාණයක් කියලා තියෙන. එඩස පරිගන්ගේ ක්‍රියාත්ම කරන විට ප්‍රධානමත්කේ සහ දුට තැටියෙන් වෙන් කරගන්නාලද ඉඩ ප්‍රමාය එක න්ද මේ දුට තටයන් වෙන් කරගන්නාලා ඉඩ ප්‍රමාණ කලගේ අතත්්‍ය මක ඉෙන් ප්‍රධානමතිකෙ හතත්්‍යය මතකේ ඒකා බද්ව ක්‍රියාත්මක වෙනවා කියලත් මේකෙන් කියන. ඉ පසෙනවා අනුමාර්ථකාකිදිට පිටුකරණය පේජී. පිටුකරන්නේ කියල කියන්නේ දිවිතීක මතකයේ පවතින දත්ත ප්‍රධානමතකට ගෙනයේේදී ප්‍රධානමතකයේ ප්‍රමාණවත් නෝන නිසා කුඩාකුඩා කොටස්සොලට වෙන් කර ප්‍රධානමතකයේ තැම්පත් කර ගැනීම සිදුකිරීම තමයි මේ පිටු කරන්නේය කියලා කියන්නේෙ එහෙම ලැත්තාාවම්. දවිතීක මතකේ හා ප්‍රධානමතකය කොටස්සොලට වෙන් කිරීම කරනය කියලා නැතම් பேේචිං කියලා කියන්න පුළවා. මේ කොටස්සල්ට වෙන්ංකරති ඔන්න මෙත්‍රමම් මේ කළපට වෙන සිදධියන පාටින් දක්්‍රතිනවා විශේෂමක. ප්‍රධානපත්තකය නිර්මාණය වන එකහා සමාන කොටස් රාමු කියලා කියනවා අතත්්‍යමතකේ නිර්මාණයන එකහා සමානකොටස් පිටු කියලා කියනවා. එකන දොමතට ප්‍රධානමත්තකය නිර්මාණයනයව රා. අතත්්‍ය මතක නිමාණයනේවා පිටු කියල තමයි කෙරමි රූප සටහනිකින් දක් තින බෞතික මතකේනම් එකන ප්‍රධාන මත කියනම් තියෙනෙ රාමුව අතත්්‍ය මතකෙනම් තියන්නේ පිට ඒක තමයි මෙතනින් විශේෂකාරණයෙන් ඉටස අන්ුරූප කරණය මැපින් කියල තියෙනවා අන්රූප කරණය කියන්නේ න යනු අදත්්‍ය මතකේ පිටුවල යොමුවකට බෞතික මතකේ රාමුවක් සම්බන්ධ කිරීම රූපකරණය ක කියනීමකදද අතත්්‍ය මතකයේ පිටුවට පිටුවක යොමෝකට මේ අත්‍ය මතකේ තියෙනාවේ පිට වූ එ පිටුවලට යොමුවක් තියෙනයි පිටුවල යොමෝකට බෞතික මතකේ ්‍රාමුවක් සම්බන්ධ කිරීම තමයි අන් රූපකරණය කල කියන්න. ඊළංට තියනාාමිතන පොඩි විස්තරයාෙක්ක අතත්්‍ය මතකේ පවතින ක්‍රියායනයක් අතත්්‍ය මතකෙන් ප්‍රධානමතයකට ලබා ගනීමේදී එම ක්‍රියායන අතත්්‍ය මතකේ පිහිටි ස්ථාන පිළිබඳ ටහනත් අබා ගැනීම මේ අන්ුරූප කරනයේදී සිදුවෙනලු ඒක තමා අුරූප කරණී කාරර්ය විදිහයට තියෙන ඉර පේස් ටේබල් එකක් ගැනගෙන පේශ ටේබල් එකක් කියලක කියන්නේ ප්‍රධානමතක හා ත්‍යමතක අතට තොර අතර ක්‍රියායන හුවමාරීමේදී එම ක්‍රියානවට අදාළ තොරතුර පාත්තාගන ලබන වූ ඒකන්ද මෙතන අතත්්‍යමතික ප්‍රධානමතකය කියල මතක දෙකක් තිරාන මෙ මතක දෙකා අතර ප්‍රියායන් හුවමාරුනවා මේ ක්‍රියායින අපිට ආපු විදිහ ඒ වගේ විස්තර සටහන්කරගන්න ලබන වක්්බෝ තමයි මේ පේස්් ටේබල් එකක් කියලා කියන්නේ. ඉර්බස්යනවා මත්තක්ක යොමු ගත කරනේ.ඒ අනුමාර්තුකාව මතකේ යොමු ගතකරනය ක කියන මතක ලිබිර යොදාගන ප්‍රධාන මතකේෙන්න්ම අතත්ත් මතකේ සෑම ස්ථානයක්ම වෙන්වෙන්ම හඳුනාගැනීම තමයි යොමු ගතකරනය කෙලා කිය ඒ කියන්නේ ප්‍රධාන මතකය සහ අතත්්‍ය මතකේ හැම ස්ථානයක්ම අපට වෙංකරල හඳුනාගන්න පුළුවන් විදිහයටට සකසනකතාම යොමු ගත කරණය කියලා කියයි. ඉඩසිමම් මෙතන මේ කළුපාඩින් දක්ල දෙෙන. පරිගණකයේ සකසනය ඇති ලිපින බස් ප්‍රමාණය මත පරිගණකයට මත්තකයෙන් හඳුනාගත හැකි මත්තක ලිපින සංඛ්‍යාව තීරණය ව ෙනවල් කියන පරිගණකය තියන පරිගණකේ සක්කසනය තියන ලිපින බස් ප්‍රමාණයනුව මත්තක ලිපින සංකඛ්‍යාව තීරණයනවා කියලා කියනවා ඒන්නේ ලිපින බස් ප්‍රමාණය බස්විත්්‍යක කියලත් හඳුන්නනවා ඉසරට එක වැඩි ස්තත්ති මේ කියවයංක අප ඉඩසෙන ලිපින බස් ප්‍රමාණය මත කිය හැකි ප්‍රමාය තිීරන්නේ කරම කැැ අපිහිතවම මේ උදදාහරනයක්ම හිතන දක් තියන්නේ ස් ලිපින ප්‍රමාණය දෙහි බලයකින් ගුණ කිරීමෙන් වපසරිය හඳුනාගත හැකි අපිීතක සකසනය ලිපින බස් එකයි තියෙන්. එහෙම නං මේක දෙකේ බලයයක්කි දිට හොයාගත්හාම කියවවෙහැකි වපසරිය අපි හොයාගන පුලන් දැමිතර බස් එකයි තියෙන්නේ එකැන දෙකේ පලවෙනි බලය කියන්න දෙකයි. දොට CපKේ ලිපින බස් එකක් තියෙනවන කියවෙහැකි ප්‍රමාණය දෙක් වෙනවා කියලාම එකැදමිතන අපිතුරන්කු සකසනය ලිපින බස් දෙක් තියෙන න එො කිව හැකි අබසරිය ඒ දෙකේ දවනි බලය කියනන්නේ හතර මිත රප සරහණයකුත් දක්තින එකයි නන් දෙකයි එකනම දෙකී බලයක් පිදිහට ලියනක තමයි කරන්නේ මංහිතවා තේරෙන්නති කියලා. දෙසම අතත්්‍ය මතකේ පිටුවක අන්තර්ගතම පිටුල අන්ර්ගතයන කොටස් දෙක් තියෙන අතත්්‍ය අතකේනම් අන්තර්ගතයන්නේ පිටු අංකය සහ විස්ථාපනයගෙන එක කියැන රුප සහදක් ප්‍රතිනම තියන මෙතරන තියෙන පිටු අන්කය. අතත්්‍යේ මතක කියැනන් කිය විරයිගන්න. අත්්‍ය මත කියන සාතනම පිටුුවන්කත්න්නේ. අතත් මතකේ යෙ පිටුනක් එනිසාක් පිටු අංකයක් තියෙන්නේ විස්ථාපනය තියෙන. බෞතික මතකේ තියන්නේෙ රාමුණේ ඒ හින්ද රාමු අංකයක් සහ විස්ථාපනය කියෙනක නම විස්ථාපනය කෙනෙක දෙකම් සමාන අපට මතක තියකන් දයන්නේෙ. අතත්්‍ය මතයන මතකේනම් පිටු තියෙන්නේ බෞතික මතගේනම් රාමු තියන්නේ කියනක විතරයි. ම ටේබල එක කාරය පිසල්ල කිව පේස්්ටේබල ක් කියන්නේ අතත්්‍ය මතකේ සහ මේ බෞතික මතකයේ අතර තොරතුර නතන් ක්‍රියාන මාරුව දඒ ක්‍රාන පිළිබඳර බාගන්නලබන තොරතුර ඇතුළත් වක්්ගූ තමයි පේස්්ටේබල එකක ැෙේ මත රපස හැදක්වතට මේ තියන්නේ බෞතික මතික නත ප්‍රාන මත තිෙන අතත්්‍ය මතකේ දොන මේකේ ක්‍රායන මාරු ඇද මේ ක්‍රියාන්ට අදල තොරුතුරම පේස් ටේබල තුරතයි. සබාගන්න එක ඇත්තරම පහසු අපට හොයාගන්න මංහිතනවාවට ෙරති කර රූප හොඳර බලාවන්න තොරවාඩ මේ කියන ක්‍රියම්දේ තේරෙනයි ැන සරලයිමේ දේ මෙතියන එතනම මේ ඔබ්සෙට් කැන විස්ථාපනය ප්‍රාමුව අංක්‍යයක් තියන පිටුවන්ක යක් තියනවා ඒ දෙක මෙහම සබද්ධම මේ පේෂ්ටේබල එක කරහ තමයි සම්බන්ධ නිමක ේස්ටේබල එක දත්තරික ැනීම තොරතෝොි දියන්නේනඒ කරහතමයි මේදක සම්බන්ධනි කරලාා මේක මේ ඇතරම බෞතිකරනය. අපි මේ ඉගන ගදිී ගන්න මේ එකක් විතරයිදී ඉ මේ පේස් ටේබ එක සයිස් එක හිමනත්තාේස් ේබේ සූ රැක්ටේ නිවාන් හිතනඔ සූතය ඒකල් මේ පේස්් ටේබ එකේ සයිස්සක හොයා ගත්්දී අපි මේ ලෝජිකල් ඩ ස්පේස් සයිස් එක බේදනවා පේ් සයික ගුඩ කරනෝ පේස් ටේබල් ට්‍රී යිස් එකින් එතකට එන්නේ පේස් ටේබල් එකේ සයිසක මේ ඇත්ත මේවා ඇත්තරම අහ්ඩිනේවට පලනි කොටසරට සමිකරණයක් අගේදීලා මේකට අග්‍යන් ආදේශ කරන්න එන්න පුළුව ඒ හින්දයි දැම්මේක. ඉට පස්සේනම අනුමාර්ත කවුටල් කැන එක මේ දාවක මුදුකාංග ඕ දන්නාකට්ටියම මේ ධාවක මුදුකාංග කියලා කියන්නේ ආධාන ප්‍රතිතාන්න උපාංග සමග මෙහෙුම් පාදතියට සංවීධනය කිරීමට මෙන්ම එම උපාංග පාල්නයට දායක වන ක්‍රම ලේකනවේ උදාහන්න විදියට දිලතිනා පින්ටර්ස් කීබෝඩ් මවස් අයය කියන්නඔන්න මංහිතන වාටයක තේරනා කියලා ඉටස මේ මේ සමහරේව තියෙනලු සම්බන්ධ කරපු ගමාම ස්වංක්‍රියව ක්‍රියත්ම කරෙන කියි ලැබ්ේට අපි ප්ලක් කරපු ගමම්ම ඒ මේ අපට විධානයක් දෙන්න දෙයක්නෑ කෙලිම ක්‍රියාත්ම කියෙන ඒවාගේ වට කියෙන පලගගන් පලේක් නමින් හඳුන්නන්නේ එන්න හෙම ඒව තමයි ලගැන් ප්‍රේ කර කියන්නේ මිටස තවමාර්ථකවත්තිය නම් ඩොට්කින් දක් කළ ඇ ඇතිම කල කියන්නේ කිසියම්කාර්යකට අදාළ දත්ත මත්තකවකාශයෙන් ලබාගෙන එම කාර්වයට අදාළ උපාංග වෙත එම වේග ඒවාගේ සමානවේගයන්න සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාාවලේ මං අය කියනා එතිීම යනු කිසි අම්කාරයකට අදාළදත්ත මතකවකාශයෙන් ලබාගෙන එම කාරයට අතාල උපාංගය වෙත වේගයන්න සම්ප්‍රශණය කිරීමේ ක්‍රියාවලි. එම ක්‍රියාවලියයේ වැදගත්ගමන තමයි ඉස්පූලින් එකේ වැදගත්කම විදිහයට තමයි පරිගනක උපාංගය වේග උපාන්ගයෙන් උපාන්ගයට වෙන්වන නිසා ඇතිය හැකි ගැටලු අවම වෙනවලු. ඉලා එක තමයි එකාය එක්කාරයක් සිදුවන අතර තුර තවත්කාරයකට ොමීමම හැකියාවක් තියෙන කියල් තමයි මේකින් කියන්න මෙ වචන මතක තියන්න තුර ඇතිමේ ගෙනෙක මතක හිටිනවා ඒ අර කියන්නේ අපි මතක අවකාශයෙන් ලබාගන්න කාරයකට අදාළ උපාන්ගේ වෙත එම වේගේ මෙතන එම කෑලනෑ එම වේගෙන්ම සම්ප්‍රේශණය කිරීම තමයි මේ ඇතීම කියලා කියන්නේ මං හිතනනා ඩේක පැල්ලෙනගර ඇසම අර කලින් කතාකරපු පේජින් වල පොඩි ගණනේ කිරීමට ගත්තින ඒකත් මංහිතන ඇදගත්වේලා ෝට්නෝටයා විදි ඒ එකක්ත්දමක ලෙස න ඇතරමක ගන්න හනවා මේ ඒක මතරතියක්ගත්ම බිඩේ ගණන්ටික හදා ගන්න පුළො දැ ඉසල මංවනේ පේස් තියන්නේ අතත්්‍යමත කෙනෙක් අදත්්‍ය මතක මේ පේශ කියර ද මෙදරන මේ ඇදලත්තියන පිටුවාන්ගේ සහ ස්ාන ඒක මෙතනට අධාරනෑ මගේ අටම ගන්න කිරීමට අදකත් හඳ කියන්නේ මම මෙතන පිටු ගණන කියල දැ මෙතන පිටු න්කගේ විස්ථාපනය කියල ති නොමත්‍රම එි වබිට් කියර දමයි මේගන අර පැල්ලි කරන්න නොන හන්දාරන්තිය ැතැ හමකක් නෑ පිටු ගණන කියලා තියෙන දෙේ එක් වල යි ඒක යන්නේ අපට ප්‍රශ්නයයක්ය හෝත් පිටු ගණන හොයන්න කියලා පිටු ගාණන සඳහා වෙන්නේ පිටුවන්ගේ සඳහා වෙන්කර ඇති බිට්ටල දෙකේ බලය එකන්දැ පිටුවන්ගේ සඳහා පිහිතමකෝ බිට් පහක්වෙන් කරති නොවෙතවට පිටු ගණනොයන දෙකේ පස්සනි බලය තමයි ගන්නේ ලැස පිටුවක විශාලත්ය පිටුවක විශාලත්වය කියල කියන්න මේ විස්ථාපනයට වෙන්කර ඇති බිටු ප්‍රමාණය දෙකේ බලයක් පවිදිරිදිනවා. අපිතුකෝ විස්ථාපනය දහය කියලා තකට දෙකේ දහවෙනි බලය තමයි පිටුවක විශාලත්වය වෙන්නේ. ල බිට ගන කියනේ පිටු ගණනය සහ පිටුවක විශාලත්තයෙරන තම්මේ වංවෙලා යන මුළු බිට්‍රලය එක දනතම් පිටු බිට් සහ විස්ථාපනය සඳහා වෙන්වී ඇති බිට්‍රල එකතුව විදිහට තමයි මුළ බිට්ගන්න ගණන්නේෙ. ඇස ම එතන උදාහනයක් දක්කල තියෙනවා. තාර්කික මත්තක ලිපිනයක් සඳහා බිට් හතලිස්සටක් භාවිතාවනදර පිටු අංකය සඳහා බිට් දහයක් යොදා ගැන. ඔන්න ඉස්සල කියන හතකලිනයක්ක් සඳහා බිට් හතරි සතක්වාා අතරරිස් අටක් භාවිතා කරණාලු මේකෙන් පිටුව අංකය සඳහා දහය යොදාගන්න. දැමතන පිටුව අංකයට බිත් දහය නං අපිට පුළුවන් වන්න මෙ විස්ාපනයට වන්නලා තින බි්ගානහලන්තප්ටි කරන තිෙන්නේ හතරි සටෙන් බිද්දහය අඩු කරපුහම තිස් අටයි ඒයන්නේ පිට අංකයට බදහයයි විස්ථතාාපනයට බි තිස්ටයි ඉරස් යෝ ප්‍රශ්න හන්න පුළුවන් මේකේ පිටු ගණන කී අද ඒ යන්න දෙකේ දහවැනි බලය කියෙ එක තාම පිටු ගන්නවෙෙන් එක් දස් විසි හතරයි පිටු. ඉස් මේ පිටුවක විශාලත්තය පිටුවක විශාල අත්තේ හයන තියෙන්නේ දැමතන විස්ථාපය සඳහාවෙෙනන්න් බිට්ගාන්න බිත්තිස්සටනෙ දොට දෙකේ තිස්සට වැනි බලය මේ බයිට්ටලින්තාමක දැන් දෙකේ තිසර බයිට්ලි. ඇැස අපිටිකවොත් මේක මේ ගිගා බයිට්‍රල්ට හරවන්නේ කියලා අපිට කරන්න තියෙන්නේ දෙද අපල දන්නවාබි අටබයි එකයි බයි් එදා සිසි අතරක්කිලෝබ එකයි ලෝබ එදා සි අතරක් මෙගබයි්යි මෙගබ් එ අතරක් ගගාබයි් එක එකවල මං හිතනා දන්නවා කියලාඒ ඒ විදිහට හරෝගත්තහාම දම දෙකේ දහයිකය එක්දා සිය අතර කියෙන ගනි අපි මේ දෙකේ දහය බදුවොත් මේ බයි එක කිලබ දෙකේ දහවැනි බලයකින් බෙදුවොත් මේ කිලෝබයි් එක මෙගා බයිත්‍යෙන. තොට තවත් දෙකේ දහයකින් බෙදුවොත් මේ මෙගා බයිට් එක ගිගා බෛට්‍යනෝ හඳ තමතන දෙකේ තිස්සනි බලයෙන් බෙදලතියේ. දෙකේ තිස්සනි බලයෙන් බෙදපු හාම අපි බෙදනව කියන්න එක දැම්මේ බල බෙදනක මොහිතනවල දන්නා මේ අඩු කරන්න තමයි තියන්නේෙ තිස්සටෙන් තිහා ගියා හාම දෙකේ අටවැනි බලය තමයි තරන දෙකේ අටවැනි බලය වලින් තමයිම දක්ල තිය මේදේ තිහෙම් බෙදන කියන්නන්නේ බයිට් දිිකා බයිට් කරන පරිවර්තනනික නද්‍ය තමි පෙන්නල දක්ලා තියෙන්නේෙ ඇතකට මෙතන දෙකේ අටයි ජීබී කියනවා දෙේ අටයි ජීබ කියන දෙසේ පනස් හයයි ජීබී කියනක තමයි. ඉඩස මේකේ හවෝත් මුළුධාරිතාවය කියද කියලා මේක බගන්න තියන දෙකේ දහයයි පිටුවන්ක සධාවෙන්න්නලා තියනක දෙකේ තිස්සටයි විස්ථාපනය සඳහාාවලා තියනෙ මේ දෙේම එකතුව තමයි මුළු දල්තාව වෙන්නේ අපි මේ කර ජීබී කරන්නනම් දෙකේ තිස්සනි බලයෙන්බැතු පම බයිට් එක කෙලින් වෙනවා ගිගාබයිට්වලින් එකනිතර දෙකේ දහයයි තිස් ගුණ කරනවා කියෙ බල එකතු කරනවා නිතකො තිස්සටයි දයයි හතලිස්සාටයි මේ ගිගබයිටට හරන් හින්ද අපි දෙකේ තිස්සනිි බලෙන්බෙදු පාම දෙකේ දහාටවැනි බලයයි Gීබී කියන ඉතින් ල්ටන්න හදල ලන්න පුලුවන් දෙක දාහටනි බලකය දෙකල් දොට ජීබීවලින්තමයි එම හිතනවාට තේරෙන්න්න ඇති කියලා. දපි පලවෙනි කොටසත් කරගෙන ගියා කොටස් දෙහකට කරේ ඇත්තරම් මේ පාඩම ික් දිගයි දිගවුණට සවයාලම දේවලටික විතරයි තියෙන්නේ. තේරුම්ගත්තුත් මේ ප්‍රශම උත්තල්යාන්න පුළුව අඇතරම් පලනිි කොට මයි ගොඩක්ේ හන දෙ කොටත් හනා නැත්තන. අ විශේෂ කාානනාටික විරයි ෂෝට නෝටක හන්. මේ කරගෙන ගිලා තිෙන මහිතන ෝල්ඩ එක තේරෙන් නඇති කියලා. ඊළඟට තියෙන්නේ හයිවෙනි පාඩමේ මේ හයවෙනි පාඩමේ ඕල්ඩි කියන්න තියන්නේ මේ හවැනි පාඩමේ තියරි කොටස ගත්හම මේ ඒටික අනිවාරම පාඩන් කරන්න ඕන කොටසසා. එක ෂෝට් නෝට් කරත් චෝට් නෝඩ් කර එක තමන්ට ශෝට් නෝඩ්රගන්න එක හොඳයි මොනාද මේක අනිවාර්රම තිීරරි කොටස පාඩන් කරන්න ඕන කොටස යිIP එ සිංකොටස ඒතනාදාල් කොට ස් ටික ෝට නෝට් කර ல்ළங்கு டியோ කරන්න බලපடுத்தி ங்கி ද தேර ති කියලා අදටහன எச்சර